ජනවාරි 24 වෙනිදා සිදුවන සෙනසුරු මාරුව සිංහ ලග්නෙන් උපන් ඔබට කුමන ආකාරයට බලපාවිද යන්න දැන් අපි විමසා බලමු. සිංහ ලග්නයේ පොදු ගති ලක්ෂණ වන්නේ නීතියට ගරු කරන ප්‍රධානත්වයට කැමති, ඊට සුදුසුකම්ද ඇති තම තීරණ වෙනස් කිරීමට කැමති හැඟීම් වලින් යුක්ත වීමයි. නව වසර ආරම්භ වන අවස්ථාවේදී ලග්නාධිපති රවි බුද්ධ ගුරු ශනි කේතු සමග ත්‍රිකෝණගතව පස්වැන්නේ ගමන් කරනවා. යෝගකාරක කුජද ශ්ව ක්ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රගතව සිව්වැන්නේ ගමන් කරනවා. සිකුරු සඳු 6-7 සහ රාහු අයස්ථානයේද ගමන් කරන අතර කරදර බාධක ගණන් නොගෙන කටයුතු කරන වසරක්. බාධක මැද්දේ කටයුතු සාර්ථක කරගන්නා අතර කරන කටයුතු වලට අමතරව වෙනත් ආදාය මාර්ගද ඇති කරගන්නවා. බුදු දශා ගත කරන ඉගෙන ගන්නා අයට ඉගෙනීම දියුණු කරගැනීමේ හැකියාවද පවතිනවා. ධනය අතින්ද වාසනාව ඇතිවන අතර සිකුරු දශා අතුරු දශා ලබා තිබෙන අයට රැකියාලාභ මංගල යෝග උදාවීමටද ඉඩකඩ පවතිනවා. සමාජ සේවාවෙන් කටයුතු කිරීමටද සිත යොමු වන අතර කුජ දශා අතුරු දශා ගත කරන අයට ඉඩකඩම් වගා කටයුතු වාහන සම්බන්ධ කටයුතු වලින් ආදායම් ලැබීමේ හැකියාවද පවතිනවා. එඩිතරව පෙරට යන ගතිය පවතින අතර ජය ලැබීමේ හැකියාවද පවතිනවා. ගුරු දශා අතුරු දශා ගත කරන අයට නිරන්තරයෙන් ඉගෙනීමට යොමු වෙනවා. ගුරුට හය වැන්නද අධිපති නිසා ඉඳහිට කරදර බාධක ඇති වුවත් නිතමානීව කටයුතු සිදු කරනවා. සෙනසුරු දශා ගත කරන අයට උදරාබාධ වාත වේදනා කික්කුම් වැනි රෝග පීඩා යෙදීමේ හැකියාව පවතිනවා. උපතේදී චන්ද්‍රයා 5 සහ 6 සිටියේ නම් ජන්මයේ රාශියකේ පවතිනවා. සඳු දශා ගත කරන අයට පිටපලාත්වල කටයුතු සාර්ථකත්වයට පත්වෙනවා. රාහු දශා ගත කරන අයට ධන ලාභ ලැබීමේ ප්‍රවණතාවයද පවතිනවා. මෙකී ලග්නාධිපතිගේ සුභ වර්ණයේ විදිහට රතු වර්ණය ජය දින විදිහට ස්බදාදා සහ සිකුරාදා දිනයත් සුභ මැණික් විදිහට බෙරලිගන්තුස් මැණික් විදිහටත් සුභ දිශාව උතුර සහ දකුණත් සුභ අංක විදිහට අංක 9ත් යොදා ගැනීමෙන් ඔබේ මුළු දිවීම සාර්ථකත්වයට පත් කරගැනීමේ හැකියාව මේ වසර තුලදී ඔබට ලැබෙනවා.